ගැබිනි ඔබට ඇතිවන අපහසුතාවලට මෙන්න කදිම පිළියම්. ඔබත් ගැබිනි අම්මා කෙනෙක් නම් එහෙමත් නැත්නම් ගර්භණියක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා ඉවර වෙනකම්ම බලන්න. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ ගර්භණී කාලයේදී ඔබට ඇති වෙන්න පුළුවන් විවිධ අපහසුතාවලට හේතු වෙන කාරණා හා ඒවට කරන්න පුළුවන් පිළියම් ගැනයි. ඉතින් ඔබ දන්නා ගැබිනි අම්මා කෙනෙක් ඉන්නවා නම් අපි මේ කියන දේවල් එයාලා එක්ක බෙදා හදා ගන්න අමතක කරන්න එපා. ගැබිනි අම්මා කෙනෙක් හරිම සුන්දරයි. ඒත් මේ සුන්දර අම්මා මේ ගැබ්ගත් කාලෙදී එක එක අපහසුතාවලට ගොදුරු වෙන්න පුළුවන්. මේ විදිහට ගැබිනියක් වෙලා ඉන්නකොට ගොඩක් කාන්තාවන් බොහොමයක් අපහසුතාවලට මුහුණ දෙනවා. මේ කාලයේදී සිරුරේ ගොඩක් වෙනස්කම් වෙනවා. මෙන්න මේ හින්දා සමහර වෙලාවට දවසේ වැඩ කරගෙන යනකොට ඒවා වෙනස් වෙන අවස්ථාවනුත් ඕනතරම් ඇති. ඉතින් අපි බලමු මේ වෙනුවෙන් පුංචිම හරි පිළියමක් නැද්ද කියලා. ඔක්කාරේ හා වමනය ගැබ්ගත් අම්මා කෙනෙක්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන් අපහසුතාවයක් වෙනවා. මේදී සිද්ධ වෙන්නේ ශරීරයේ හෝමෝනවල හරි අම්මාගේ සිතිවිලිවල හරි වෙනස්කමක් වුණොත් තමයි. මේ තත්වය කාන්තාවන්ගෙන් 50%කට විතර ඇති වෙන්නේ ගර්භණී කාලයේ පළමු සති 4-16 ඇතුළතයි. වමනය ඇති කරන්නට HCG කියන හෝමෝනය හා ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන බලපානවා. ඔක්කාරේ හා වමනය ගොඩක් දකින්න පුළුවන් වෙන්නේ උදෑසන වුණත් දවසේ ඕනෑම වේලාවකදී මේ දේ සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. කෑමවල ගඳ සුවඳ මේ වමනය ඇති වෙන එක වැඩි කරන්න හේතු වෙනවා. නිදා ගන්නකොට කොට දෙකක් තුනක් අරන් ඔළුව එසවෙන විදිහට හිටියොත් ඔබට මේ ඔක්කාරය වමනය යන ගතිය නැති කරගන්න පුළුවන් වෙනවා. ගැබිනි ඔබට උදේ ඇහැරුණාට පස්සේ එක පාරටම ඇඳෙන් බහින්න එපා. ඊට කලින් පාන්, සීනි අඩු බීම, මේදය හා ප්‍රෝටීන අඩු ඉක්මනින් දිරවන්න පුළුවන් කෑමක් කාලා පැය භාගයක් විතර ඇඳටම වෙලා ඉඳලා පස්සේ ඇඳෙන් බැහැලා යන්න. ගැබිනි අම්මා කෙනෙක් කෑමට ගන්න සියලු දේ වමනය නිසා පිට වෙනවා නම් ඒ අම්මට ලබා දෙන ආහාර වේල් ගණන වැඩි කරන්න. ඔබ ගැබිනියක් වුවත් නැතත් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ගැබිනියකගේ කෑමට කොයි වෙලාවකවත් කුළුබඩු වැඩියෙන් දාන්න එපා කියන එක. ගර්භණී කාලයේදී කිරි ආහාර ගොඩක් ගන්නවා නම් ඒකෙනුත් වමනය යන ගතිය අඩු කරගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේ මොන දේ කළත් සමහර විට මේ තත්වය දිගටම තියෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිආම්ලික ඖෂධ ගන්න එක බොහොම වැදගත් වෙනවා. වෙනදාට වඩා කටේ කෙල උනන ගතිය වැඩි වෙන එකත් මේ ගර්භණී අම්මලාට ඇති වෙන්න පුළුවන් අපහසුතාවක් වෙනවා. මේ තත්වය ඇති වෙන්නේ ගැබ්ගෙන සති 8ක් විතර යනකොටයි. හෝමෝනවල බලපෑම නිසා මේක ඇති වුණත් මාස 3කින් වගේ මේක නැති වෙලා යනවා. ඔයාලා දැකලා ඇති සමහර ගැබිනි අම්මලා අඟුරු, හාල් වගේ දේවල් කන්න ගොඩක් ආස කරනවා. මෙහෙම වෙන්නේ ඇයි කියන එක නම් වෛද්‍යවරුන් පවා තාම හොයාගෙන නම් නැහැ. ඒත් එයාලා විශ්වාස කරන්නේ හෝමෝනවල වෙනස්කම් මේකට හේතු වෙනවා කියලයි. ගැබිනි අම්මා කුසේ ඉන්න දරුවාට හානි වෙන විදිහට මොනාහරි දෙයක් කනවා කරනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයේ හින්දා බඩවැල් හැකිලෙන එක අඩු වෙනවා. මෙන්න මේ හින්දා ගැබිනි අම්මලාට මලබද්ධය හැදෙන්න බොහෝසේ ඉඩකඩ තියෙනවා. ගර්භණී භාවයේදී ගන්න යකඩ පෙති නිසාත් මේ විදිහට මලබද්ධය ඇති වෙන්න පුළුවන් කියලයි වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ. දියර වර්ග ගොඩක් ගත්තොත් මේ තත්වය නැති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කොළපාට එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග ගොඩක් කෑමට එකතු කරගන්නත්
ගැබිනි ඔබ අමතක කරන්න එපා. ඇවිදීම වගේ ව්‍යායාම වල යෙදුනොත් මේ මලබද්ධය නැති කරගන්න පුළුවන්. උදේට කන්න කලින් හරි කිරි වීදුරුවක් බොන්න කලින් හරි උණු වතුර ටිකක් බොන්න. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වෙනවා. එහෙම වුණහම ගර්භණී අම්මලාට මලපහ පිටවෙන එක හොඳින් සිද්ධ වෙයි.